බොහොම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් මම අද ඔයාලව එක්කගෙන යනවා IKEA එක shopping කරන්න. මොකද්ද මේ IKEA එක කියන්නේ? ඉතාලියේ තියෙන ගෙදරට අවශ්‍ය හැම දෙයක්ම තියෙන පුංචිම පුංචි බඩුවේ ඉඳන් තියෙන ලොකුම ලොකු shop එකක් තමයි මේ IKEA එක කියන්නේ. ඉතින් මම නම් හරි මාසය IKEA එකේ shopping කරන්න. ඒ කියන්නේ අපිට අවශ්‍ය හැම දෙයක්ම මේක ගන්න තියෙනවා. ඉතින් ඔයාලට දැන් බලන්න පුළුවන් මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා හිටියොත් මොනවද මේ IKEA shop එකේ අපිට ගන්න තියෙන කියලා. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. සම්පූර්ණයෙන්ම ගෙදරට අවශ්‍ය හැමදේම කොටස් කොටස් සෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ කිචන් එකට අවශ්‍ය දේවල්, එතකොට බෙඩ්රූම් වලට, බාත්รูම් වලට හැම දෙයකටම අවශ්‍ය දේ. ඒ කියන්නේ කුස්සියේ පොඩි දේ ඉඳන් හැමදේම මේකේ අපිට ගන්න තියෙනවා. හරිම පහසුයි. කවුරුත් එන්නේ නැහැ. අපිට අවශ්‍ය දේවල් තියෙනවා නම් කෙනෙක්ගෙන් අහගන්න පුළුවන්. ඒ කට්ටිය වෙනම ඉන්නවා. ඒ ඇරෙන්න අපිට නිදහසේ මේ shop එක ඇතුලේ ඕන විදිහට ඇවිදින්න පුළුවන්. මේ හැම එකක්ම අපිට අල්ලන්න කරන්න, ඉඳ ගන්න කරන්න හැම දෙයකම නිදහස තියෙනවා. ඉතින් තවත් විශේෂයෙන් කියන්න ඕනේ මේකතන හදලා තියෙනවා kitchen. ඒ කියන්නේ හැම ගයක්කටම එකම විදිහ නෙමෙයි, වෙනස් වෙනස් විදිහට kitchen එක හදලා ඒ වගේ බඩු තියෙන විදිහත් මෙයාලා මෙතන අපිට පෙන්වලා තියලා තියෙනවා. ගොඩක් වෙලාවට මෙහි සාලෙයි කුස්සියයි දෙකම එකට තමයි හැම ගෙදරකම වගේ තියෙන්නේ. ඉතින් ඒ විදිහටම මැචින් වෙන විදිහට මෙයාලා මේ හැම දෙයක්ම තියලා තියෙනවා. අපිට තියෙන ගිහිල්ලා අපිට අවශ්‍ය දේවල් තෝරගන්න විතරයි.
ඉතින් දැන් ඔයාලා දකින්න ඇති ගොඩාක් දේවල් අපි බලාගෙන ආවා. දැන් අපි ඇවිල්ලා තියෙනවා බෙඩ්රූම් වල කොටසට. ඉතින් මේකේ තියෙන ගොඩක්ම බෙඩ්රූම් වලට අවශ්‍ය කරන හැමදේම මෙතන තියෙනවා. ඉතින් ඔයාලටත් ආස හිතෙන්නේ නැති මේවා දකිද්දි මේ වගේ ෂොප් එකක ඇවිදින්න ඒවා ගන්න ගණනොත් ගොඩක් දුරට මේකේ අඩුයි ගොඩක්ම අඩුවට දානවා. ඒ වගේම විශේෂම දේ තමයි අපිට මෙතෙන්ට ආපුවාම එකම අපිට අවශ්‍ය හැම දෙෙම මෙතනින් අපිට අරගෙන යන්න පුළුවන්. ඉතින් දැන් බලපු ගොඩක් දේවල් ඇත්තටම ගණන් අඩුයි ගොඩක් අනිත් ෂොප් වලට වඩා. ඉතින් මෙතන ඇඳවල් තියෙනවා එක එක වර්ගයේ එක එක විදිහේ ඇඳවල් තියෙනවා. ඉතින් මම ඔයාලට තව දෙයක් පෙන්වන්නම්කෝ. මෙහි තියෙන ඇඳවල් මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට පෙන්වන්නම් කොහොමද කියලා මේ විදිහට ඇඳ තියෙනවා. ඒකෙන් අපිට මේ විදිහට මෙට්ටේ උඩට උස්සන්න පුළුවන්. යට මේ විදිහට කපට් එක වගේ තියෙනවා. මෙතන අපිට අවශ්‍ය බෙඩ් ෂීට් කොට් ඒ වගේම අපිට අවශ්‍ය බඩු මේකට දාගන්න පුළුවන්. මේක වෙනම කබඩ් එකක් වගේ. මොකද මෙහි ගෙවල් ගොඩාක් ලොකු නැහැ, පොඩි. ඉතින් එයාලා බඩු අපිට අසුර ගන්න පිළිවෙලට හදලා තියෙන විදිය තමයි මෙහි. ගොඩක් දුරට සෝෆා සෙට් වලත් මේ විදිහට යට කොටස කබඩ් තියෙනවා. එතකොට සෝෆා එකේ උඩ කොටස අපිට උස්සපුවාම අපිට ඇතුලෙන් බඩු අපිට අවශ්‍ය කරන ඕනෑ බඩුවක් එකට දාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඒගොල්ලෝ බඩු ටික අපිට කළමනාකරණය කරගන්න තියාගන්න. මොකද මේ ගෙවල් ගොඩාක් ලොකු නැහැනේ, පොඩි ගෙවල් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ විදිහට හදලා තියෙනවා. හරිම පහසුයි, ලේසි, ඉඩකඩ ගොඩක් යන්නෙත් නැහැ. ඉතින් ගොඩක් දේවල් තියෙනවා මේ විදිහට මේකේ බලන්න. මේ වගේ ඩබල් ඇඳවල් තියෙනවා. ඔයාලට පේනවද මේ ඇඳවල වලත් වටෙත් කබඩ් එක වගේ තියෙනවා. ඒ විදිහටම තමයි. දැන් ඉතින් අපි ඇවිල්ලා තියෙනවා පිංගාන් කෝප්ප තියෙන පැත්තට. මෙතනත් ඉතින් හැම දෙයක්ම තියෙනවා. කුස්සියට අවශ්‍ය පිංගාන් කෝප්ප, හැන්දි, හැම දෙයක්ම. ඔයාලට ඉතින් මම අමතින් කියන්න ඕනේ නැහැ මේ දේ තියෙනවා කියලා. ඔයාලට දකිද්දිත් පේනවා මේකේ නැති දෙයක් නැහැ. පුංචිම කොටස ඉඳන් අපිට අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා. ඒකයි මං කිව්වේ මේක මම ෂොපින් කරනවට වඩා මං ආස මේකේ ඇවිදින්න. ඉතින් කොච්චර බැලුවත් එපා වෙන්නේ. ඒ තරමට අලුත් අලුත් දේවල් අලුත් විදිහට හැම දෙයක්ම තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මම මේකට යනවා ඇත්තමකොත් බඩු ගන්නවට වඩා මම මේකේ ඇවිදින්න ආසයි. ඉතින් ඒ හින්දා ගොඩක් වෙලාවට මම මේකට අනිවාර්යයෙන්ම යනවා. ඒක නිසා තමයි මට අද හිතුණා ඔයාලටත් මේක පෙන්වන්න ඕනි කියලා.
ඉතින් දැන් අපි ඇවිල්ලා තියෙන්නේ අන්තිම කොටසට වගේ ඇවිල්ලා තියෙන. ඉතින් මට ඔයාලට පෙන්වන්න විශේෂ දෙයක් තියෙනවා. ඔයාලට පේනවද මෙතන තියෙන දේවල්? මේ තියෙන ඉටි පන්දම්. මෙහි තින් හරිම විශේෂයි ඉටි පන්දම් කියන දේ. ඒකට හේතුව මෙයාලා එක එක පළතුරු වර්ගවල වල සුවඳට සමානව ඒ වගේම මල්වල සුවඳට සමානව එක එක විදිහේ එක එක පාටින් ඉටි පන්දම් විශාල ප්‍රමාණයක් තියෙනවා මේ ඉතාලියේ හැම ෂොප් එකකම. ඉතින් හරිම ගණන් අඩුයි. ඒ වගේම හරිම සුවඳයි ගේ ඇතුළේ ඉටි පන්දම් එකක් පත්තු කරාම මල්වල සුවඳින් පළතුරුවල සුවඳින් එක එක විදිහට ඉටි පන්දම් තියෙනවා. දැන් ඔයාලා දකින්න ඇති එක එක පාට ගොඩක් තියෙනවා මෙතන. ඒ හැම එකම පළතුරක් හරි මල් මල් සුවඳකින් හරි තමයි ඒක හදලා තියෙන්නේ. මම ඔයාලට ඉතින් පෙන්නන්නම් තව ටිකක්. මේ තියෙන්නේ මෙතන මේ නම් ඇපල් වලින් මේක හදලා තියෙන. ඒක ඇපල් වලින් කියන්නේ ඇපල් වලින් නෙමේ ඇපල් සුවඳ. ඒ කියන්නේ කොළපාට ඇපල් එකේ පාටට ඇපල් සුවඳ තමයි මේ ඉටි පන්දමක පත්තු කරාම ගොඩක්ම අපිට එන්නේ. ඉතින් මේ විදිහට හැම තැනම එක එක මේ තියෙන්නේ මෙතන තියෙනවා තවත් වර්ගයක් වර්ග දෙකක් තියෙනවා. ඒ විදිහට ඉටි පන්දම් විශාල ප්‍රමාණයක් තියෙනවා මේ වර්ග කියන්න බැරි තරමටම. ඉතින් දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මේ ෂොප් එකේ අන්තිම කොටසට. මේක තමයි මට ඔයාලට විශේෂයෙන්ම පෙන්වන්න ඕනේ. මොකද මේ තියෙන්නේ මේ ෂොප් එකේ මැගසින් එක. හරිම විශාලයි මැගසින් එක. ඒ වගේම කියන්න ඕන විශේෂ දේ තමයි මේ මැගසින් එකෙන් අපි දැන් ෂොප් එකේ ඇවිදලා අපි ඔයාලට හිතන කබඩ් එකක් හරි කිචන් එකට අවශ්‍ය කොටසක් හරි අපි තෝරගත්තා කියලා ඒ කොටසේ එතන නම්බර්ස් ගහලා තියෙනවා. ඒකේ උස පළල හැමදේම ගහලා අංකයක් දාලා තියෙනවා. ඉතින් අපිට තියෙන මේ මැගසින් එකට ඇවිල්ලා ඔයාලට පේනවා එක එක කොටස් දිගට නම්බර්ස් ගහලා දාලා තියෙනවා. ඒ නම්බර්ස් එකට ගිහිල්ලා අපිට අපි තෝරගත්ත කබඩ් එක හරි මොන හරි බඩුවක් අපි කබඩ් එකක් වගේ ලොකුවක් තෝරගත්ත කියනකො ඉතින් මෙතෙන්ට ඇවිල්ලා හරිම නිදහසේ අපිට අවශ්‍ය දේ අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ විදිහට නිදහසේ ෂොපින් කරන්න පුළුවන් තැනක් තමයි මෙතන. විශේෂයෙන් මේ වගේ ලොකු ෂොප් එකක මැගසින් එකක අපිට අවශ්‍ය විදිහට හැමදේම අපිටම තෝරගන්න පුළුවන් විදිහට මෙතන හදලා තියෙනවා. ඉතින් මං හිතනවා මේ දේ දැක ගන්න ලැබෙනක ඔයාලට විශේෂ දෙයක් වෙන්න ඇති කියලා. මොකද ගොඩක් තැන්වල මෙහෙම නැති නිසා අපිට බඩු ගන්න තියෙනෙත් තෝරගන්නත් තියෙන මැගසින් එකෙන් ෂොප් එක ඇවිදලා බලලා ඒ හැමදේම මැගසින් එකට ඇවිල්ලා තමයි අපිට ගන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට හැමදේමත් අරගෙන ඔන්න ඉතින් අපි දැන් ෂොප් එකෙන් එළියට ආවා. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක බලලා නොදකපු දෙයක් දකින්න ඇති, ආස වෙන්න ඇති වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ කීවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩක් ගොඩක් ස්තුතියි මාත් එක්ක දිගටම රැඳිලා හිටියට. ඉතින් මං තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් ලස්සන තැනක වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න ඉක්මනින්ම එන්න. එතකන් ඔයාලට සුබම සුබ දවසක්.